ඉතින් අද අපි බලමු නොමිලේ ගින්දර පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කරන්නට මොන වගේ පරිගණකයක් අවශ්‍ය කරනවද කියලා. ඉතින් අපි ඒකට ගැළපෙනම පරිගණකය මෙන්න මේ විදිහට අරන් තියෙනවා. අපි බලමු කොටසින් කොටස මොන වගේ උපාංගද අපි මේ පරිගණකය සකස් කරගන්න භාවිතා කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කතා කරමු මව්පෝරුව ගැන. ඉතින් මේ මව්පෝරුවේ සකසනය ගැන කතා කරොත් මේ සකසනය අයි පහ වර්ගයේ හතරවන පරම්පරාවේ සකසනයක් තමයි මෙන්න මේ මව්පෝරුවට අපි භාවිතා කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සසම්භාවී ප්‍රවේශ මතකය ගැන කතා කරොත් මෙන්න මේ සසම්භාවී ප්‍රවේශ මතකය ගිගාබයිට් 4ක සසම්භාවී ප්‍රවේශ මතක දෙකක් සමාන්තර ශ්‍රේණි ආකාරයෙන් සම්බන්ධ කරලා තමයි අපි ගිගාබයිට් 8ක මතකයක් මේ පරිගණකයට ලබාගෙන තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා බලසැපයුම. මේක පරිගණක ක්‍රීඩක බලසැපයුමක් නෙමෙයි, මේක සාමාන්‍ය බලසැපයුමක්. ඉතින් මේ නොමිලේ ගින්දර පරිගණක ක්‍රීඩාවට මේක සෑහෙන ප්‍රමාණවත්. ඉතින් මේ බලසැපයුමේ රැහන් දිගේ ගියොත් එම් අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා දෘඩ තැටිය. ඉතින් මේ දෘඩ තැටිය ගිගාබයිට් 500ක දෘඩ තැටියක් තමයි අපි මේ විදිහට මේකට භාවිතා කරලා තියෙන්නේ. ඉතින් නොමිලේ ගින්දර පරිගණක ක්‍රීඩාව ස්ථාපනය කරන්නේ මෙන්න මේ දෘඩ තැටිය. ඉතින් අපි කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ මේ වගේ දෘඩ තැටියක් විතරක් මේ පරිගණකයට භාවිතා කරන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ඝනතත්වයේ ධාවකයක් මෙම් පරිගණකයට සම්බන්ධ කරලා පරිගණකයේ වේගය 4 ගුණයකින් විතර වැඩි කරගන්න. ඉතින් ඔබ මෙම පරිගණකයේ තවත් අඩුපාඩුවක් දකින්නට ඇති. ඒ තමයි මෙන්න මේ. ඉතින් ඔබට පුළුවන් දෘශ්‍ය චිත්‍රක අනුහුරු කුරුවක් මේ සඳහා භාවිතා කරන්නට. ඉතින් මෙතන තියෙනවා සංයුක්ත තැටි ධාවකය. ඉතින් සංයුක්ත තැටි ධාවකය දැන්නම් ඔබට අවශ්‍ය වන්නේ නැහැ මෙම පරිගණකයට. මොකද මෙම පරිගණක තුලින් මෙම සංයුක්ත තැටි ධාවක භාවිතය යම්තාක් තුරකට අවම වී තිබෙන නිසා. ඉතින් මේ තියෙන්නේ ගබඩා සිසිලනය. ඉතින් මෙම මව්පෝරුවේ තිබෙන සකසණය කුල්මත් කරන්නේ මෙන්න මේ ගබඩා සිසිලනය මගින්. ඉතින් මේ බහාලුම ඔබට පෙනෙනවා ඇති. ඉතින් මේ බහාලුම ඔබට අවලස්සනයි වගේ නම් මෙන්න මේ ආකාරයේ, නැතිනම් මෙන්න මේ ආකාරයේ ආලෝක බහාලුමක් භාවිතා කරන්නටත් පුළුවන්. නමුත් නොමිලේ ගින්දර ක්‍රීඩාව සෙල්ලම් කිරීම සඳහා ඔබට මේ වර්ගයේ බහාලුමක් ප්‍රමාණවත්. ඉතින් ඔබටත් නොමිලේ ගින්දර පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කිරීම සඳහා මේ ආකාරයේ හෝ නැතිනම් මේ ආකාරයේ නැතිනම් අර ආකාරයේ පරිගණක යක් අවශ්‍යයි නම් කෑගල්ලේ තිබෙන අපගේ පරිගණක ප්‍රදර්ශනාගාරයේ වෙත දැන්ම පැමිණෙන්න. එහෙනම් අපගේ සමාජ මාධ්‍ය ජාලා සමග දිගටම සම්බන්ධ වී සිටින්න. අපගේ වෙබ් පිටුවට ගොසින් දැඩිදුරු තොරතුරු හොයන්න.